අයිබන් ඔබ සියලු දෙනාටම විදේශ රටක ඉන්න ඔබ මා හිතනවා ඉතා හොඳින් සතුටෙන් මොනා වුණත් මේ අවස්ථාවේ ඉන්නවා ඇති කියලා. මොකද ලංකාවේ තාත්ත නම් ටිකක් අමාරුයි. ඉතින් ඔබට කියනවා නම් මා මේ වීඩියෝ කරන්න කලින් කරන්ට් එක තිබ්බා. ඉතින් කරන්ට් එක තියෙන නිසා එක්මනින් මම ලෑස්ති වෙනවා ගමන් කරන්ට් එක තියෙන අතරේ වීඩියෝ කරන්න හොඳට හොඳ ලයිට් එකක් එහෙම බල්බ් එකක් දාගෙන කරන්න පුළුවන්. නමුත් වීඩියෝ එක පටන් ගන්නකොටම කරන්ට් එක ගියා. ඉතින් ඒකේ පැත්ත ඩීසල් පොලිම ගත්තොත් හැම ඩීසල් නැත්තම් සෙඩ් එකක් එකම මේ ඩීසල් පොලිම් තියෙනවා වාහන ගොඩක් තදබදයක් තියෙනවා හැබැයි පෙට්‍රල් නම් කොහොමුණත් තියෙනවා ඒකට කිසිම මේ ට්‍රැෆික් එකක් නැත්නම් පොලිමක් නැහැ කොහොමුණත් මේ තමයි ලංකාව ඇතුලේ වර්තමාන තත්ත්වය ඔබ දකින්න ඇති කොහොමුණත් මම අද කතා කරන්නේ විදේශගත ශ්‍රමිකයන්ට පිටරටින් අපේ ලාංකිකයන්ට කොහොමද වර්තමාන ආර්ථිකය බලපාන්නේ ඉතින් බොහෝ දෙනෙක් මේ වෙන විට දන්නා කාරණා තමයි ලංකාවට එන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ සම්බන්ධයෙන් සීමා කිරීමක් ගැන කතා කරනවා භාණ්ඩ 600 संबंधे यदि भाण्ड हईसी कैसे महाबैंक प्रकाश करें अत्यावश्य नवन भाण्ड की पैक्ति ना मे लिस्ट के तम अभी भाण्ड को महाबैंक हर एट निश्चित किरण है කොමුණත් අපේ හිටපු හැමතිතුමා ගම්මන් පිළ මහතා තමයි මේ 600 කතාව කිව්වේ නමුත් මහ බැංකුව තාම කියන්නේ නැහැ මෙන්න මෙච්චරක් කියලා කොමුණත් මහ බැංකුව නිර්දේශයක් කරනවා ලංකාවට එන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කිරීමට ඉතින් මේ සීමා කිරීමේදී සමහර ටැක්ස් එක වැඩි වෙන්න පුළුවන් සමහරට තහනම් කරන්නත් පුළුවන් මේ එන භාණ්ඩ ඉතින් මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා නමුත් මෙහි අපි කතා කරන්නේ විදේශගත අපේ ලාංකිකයන්ට මොකද්ද මේකේ ඉම්පැක්ට් එකක් නැත්නම් මේකේ බලපෑමක් තියෙනවද කියලා අතර මේක කලින් තුනම ඔබට මතක ඇතිනේ නමුත් මෙහි ඉම්පැක්ට් එකක් අපිට තිබෙන්නේ නැහැ විදේශගත ශ්‍රමිකයන්ට තිබෙන්නේ නැහැ විදේශගත ශ්‍රමිකයන්ට මෙහි බලපෑම් ඇති කරන්න උත්සාහ කරා නමුත් අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා කතා කරා විදේශගත ශ්‍රමිකයන් උද්ඝෝෂණය කරා විදේශගත ශ්‍රමිකයන් ටීවී පවා පොලේ ගැහුවා කුඩු කරා ඔබට මතක ඇති සමහරට ඉතින් මේ නිසාම මේ රෙස්ට්‍රික්ෂන් එක විදේශගත ශ්‍රමිකයන්ට දැම්මේ නැහැ කොහොමවත් නැවතත් මේ රෙස්ට්‍රික්ෂන් එකක් සීමා කිරීමක් ඇවිත් තිබෙනවා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි විශ්වාස කරනවා විදේශගත ශ්‍රමිකයන්ට මේක බලපෑමක් වන්නේ නැහැ නමුත් අර දැවැන්ත වශයෙන් ලංකාවට බහන්ඩ ආනයනය කරන කම්පැනිස් වලට නැත්නම් මේ ව්‍යාපාර වලට මේ සමාගම් වල තමයි මේ ගැටලුව එන්නේ ඉතින් විදේශගත ශ්‍රමිකයන්ට තාම රිලැක්ස් එකේ තමන්ගේ වැඩ කටයුතු කර යන්න පුළුවන් ලංකාවට බහන්ඩ දාන මේ බහන්ඩ තාමත් දැමීමේ හැකියාවක් තිබෙන බව තමයි මා ඔබව දැනුවත් කරන්නේ ඒත් එක්කම අනෙකුත් ප්‍රශ්නය डॉलर रेट नेता ओब उपयन विदेश मुदाल लभन वाटिनाकम संबंधी गैटलवाक दिबिना मे वाटिनाकम ओबट लभद ඉතින් දැනට තිබෙන වටිනාකම නෙමෙයි හම්බෙන්නේ 200 තමයි දැන් 260 63 වගේ යනවා කියලා තමයි මට ආරංචි මාර්ග ලැබෙන්නේ ඉතින් කොහොමනත් ඔබට ලැබෙන්නේ මේ නීති අනුකූල මාර්ගයෙන් යනවා නම් 200යි නැත්නම් 196යි 7යි ඊට අමතරව රුපියල් 10ක මුදලක් ලැබෙනවා ඉතින් මේ ඉන්සෙන්ටිව් එකත් එක්ක නමුත් මහ බැංකුව මේ රජයෙන් ඉල්ලීමක් කර මේ ඉන්සෙන්ටිව් එක වැඩි කළ යුතුයි මේ සඳහා අවශ්‍ය ඔවුන් කාරණා කියලා තිබෙනවා ඉතින් මේ නිසා මේ සඳහා සහයෝගය ලබා දෙන්න කියලා තමයි මහ බැංකුව කියන්නේ ඉතින් මහ බැංකුව පැත්තෙන් ඉල්ලීමක් කරලා තිනවා විදේශ රටවලට ශ්‍රමිකයන් ගොඩක් යනවා ලක්ෂ 3ක් යවන්න මේ ටාගට් එකක් තිබෙනවා නමුත් කොච්චර ගියත් වැඩක් නැහැ ඔවුන් ලංකාවට මේ නීති අනුකූල මාර්ගවලින් මුදල් එන්නේ නැහැ එහෙනම් විදේශ සංචිත ලංකාවේ වැඩි වෙන්නේ නැති නිසා ඔවුන්ට යම් කිසි ක්‍රියාමාර්ගයක් මේ මුදල් වැඩි ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අනුගමනය කරන්න සමහර ඩොලරයට ලැබෙන මුදල් වැඩි වේවි එහෙමත් නැත්නම් ඔබට අර දෙනවා කිව්ව විශ්‍රාම වැටුප් නැත්නම් රක්ෂණ නැත්නම් ණය පහසුකම් මේවා ලබා දෙන්න මොනවා හරි කාටයුතු කරන්න කියලා තමයි මහා බැංකුව ඉල්ලීම් කරන්නේ නමුත් මේවා තාම ලැබිලා නැහැ කොහොමවත් මහා බැංකුව මොකද්ද කියන්නේ කියලා අපි දැන් අර බලමු රජයේ ආර්ථික සහ මූල්‍ය උපදේශක ලෙස යෝජනා කිහිපයක්ම කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස මහා බැංකුව රජයෙන් ඉල්ලා සිටිනවා එම යෝජනා වනුයේ 1 මහා බැංකුව විසින් පෙර සිදු කරන ලද නිර්දේශ මත පදනම්ව අත්‍යවශ්‍ය නොවන සහ හදිස් නොවන ආනයන අධෛර්යමත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීම 2 පිරිවැය පිළිබිඹු කිරීම සඳහා ඉන්ධන මිල සහ විදුලි ගාස්තු වැඩි කිරීම 3 විදේශ ප්‍රේෂණ සහ ආයෝජන දිරිගැන්වීම මහා බැංකුව මේ කාරණා කිව්වේ මොනිටරි පොලිසි එක සම්බන්ධයෙන් ඔවුන්ගේ විස්තරය කිරීමේදී ඉතින් මෙහිදී ලංකාව ඇතුලේ පොලි අනුපාතිකයන් වැඩි වෙලා තිබෙනවා ඉතින් තැන්පතු පොලි එතකොට ණය පොලි ක්‍රෙඩිට් කාඩ් පොලි එතකොට මේ උගස් පොලි මේ හැමදේම වැඩි වෙලා තිබෙනවා මේ මොනිටරි පොලිසි එක යටතේ ඉතින් ඉදිරියේදී මේවා ක්‍රියාත්මක වෙයි චක්‍රලේඛයන් අදාළ බැංකුවලට යවන බව තමයි මහා බැංකුව ප්‍රකාශ කරන්නේ කොහොමද ඔබට ඉතා හොඳින් වැටහෙන්නේ නැති
ලංකාවට ඔබට බහන්න දෙමේදී මේ සීමා කිරීම ඔබට ගැටලුවක් වන්නේ නැහැ. ඒත් එක්කම විදේශගත ශ්‍රමිකයන් එවන මුදල් වලට යම්කිසි වටිනාකමක් වැඩි වටිනාකමක් ලබා දීමට තමයි මහා බැංකුව කටයුතු කරමින් ඉන්නේ. මේ සඳහා රජයේ අනුමැතිය තමයි මහා බැංකුව ඉල්ලන්නේ. මා හිතනවා ඔබට ඉතා හොඳින් වැටහෙන්න ඇති කියලා. මේ වගේ තවත් විදේශගත ශ්‍රමිකයන්ට විදේශගත වෙන්න පෙළක් කියන වැදගත් වීඩියෝ මේ channel එක කරනවා. තව channel එක subscribe කරලා නැත්නම් යාළුවන්ට කියලා නැත්නම් මේ channel එක කියන්න subscribe කරන්න. දිගටම අපිත් එක්ක ඉන්න. සුබ දවසක්.